අපි සියලු දෙනාම දන්නවා ගර්භණී අවධියේදී අධික අවධානමක් තියෙනවා ඔබට කොරෝනා 19 රෝගය වැළඳුණොත් එයින් ඇතිවන බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න. ඒ නිසා තමයි මේ ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට තමයි මේ එන්නත අපි නිර්දේශ කළ තියෙන්නේ කලින්. ඒ නිසා දැනට අපි සාමාන්‍ය වශයෙන් බැලුවොත් එහෙම 80ක් විතර ගර්භණී කාන්තාවන් මං හිතන විදිහට එන්නත ලබාගෙන තියෙනවා. මේ එන්නත ලබාගත්තට දැන් මේ එන්නත ලබාගත්තා විතරක් මදි. ඊට අමතරව මේ රෝගයෙන් වැළකීමට කරන සෞඛ්‍ය පුරුදුත් පිළිපදිය යුතුයි ගර්භණී කාන්තාවන්. මේ එන්නත දෙක අරගත්තා කියලා මේ රෝගය වැළඳීම ඇති හැකියාව නැති වෙන්නේ නැහැ. රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ වුණාට තමන්ගේ කලලයට සහ මවට වෙන හානි ඉතාමත්ම අවම වෙනවා මේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගතොත්. ඉතින් මේ එන්නත් දෙකම ලබාගත මව්වරුන්ගෙන් දැන් සමහර කොටසක් මාස 6ක් විතර දෙවැනි එන්නත ලබාගෙන මාස 6ක් විතර ගත වෙන්න ඉඩකඩ තියෙන මව්වරු කොටසකුත් ඉන්නවා. අන්න ඒ මව්වරුන්ට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරලා තියෙන්නේ මේ තුන්වෙනි බූස්ටර් එන්නතත් ලබා ගන්න ගතොත් හොඳයි කියන එක නිර්දේශය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම මව්වරුන් ඉන්නවනම් මේ තුන්වෙනි මාත්‍රාවත් ලබා ගතොත් හොඳයි කියන එක තමයි අපිට නිර්දේශ කරන්න පුළුවන්. ඒකම මව්වරුන්ට කියන්න කැමති දැන් ගොඩක් මව්වරු ටිකක් විවේක ගන්නවා. ඒ කියන්නේ මේ සෞඛ්‍ය පුරුදු පිළිපැදීම අඩුයි කියලා අපිට තේරෙනවා. එහෙම කරන්න එපා. මේ එන්නත් දෙකම ගත්තත් ඔබ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න නිවසින් බැහැර යන්න එපා. අත්‍යවශ්‍ය කාරණයකට ඇරෙන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම මුව වැසුම් පැනදින්න අත්සේදීම කරන්න ඒ සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයටම කරන්න ජනතාව ඒක රාශී වන තැන්වලට යන්න එපා. අත්‍යවශ්‍යම කරුණකට ඇරෙන්න නිවසින් එළියට යන්න එපා ගර්භණී කාලයේදී. එහෙම හිටියොත් එහෙම ඔබට සහ ඔබගේ දරුවාට ඉතාමත්ම සුරක්ෂිතව දරුවපතක් සිද්ධ කරගන්න පුළුවන්. ගත්තොත් එහෙම ගොඩක් මව්වරුන්ට පළවෙනි මාත්‍රාව සහ දෙවෙනි මාත්‍රාව ගත්තාම ඒ ගර්භණී කාලයේදී සහ කිරිදෙන කාලයේදී ඒ අවශ්‍ය රැකවරණය ප්‍රතිශක්තිය ලැබෙනවා. ඉතාමත් සුළු කොටසක් මව්වරුන් ඉන්නවා මේ පළවෙනි මාත්‍රාව සහ දෙවෙනි මාත්‍රාව අරගෙන ගර්භණී කාලයේදී මාස 6 ඉක්ම වූ මව්වරුන් ඉන්නවා. අන්නේ මව්වරුන්ට මාස දෙවැනි මාත්‍රාවේ ඉඳලා මාස 6කට පස්සේ මේ ප්‍රතිශක්තිය අඩු වෙන්න පටන් ගන්නවා මේ එන්නතේ. එතනින් පස්සේ මේ මව්වරුන්ට COVID-19 රෝගය වැළඳුණොත් ඒගොල්ලොන්ට අර දැඩි සත්කාර ඒකකයක ඉන්න වෙන අවස්ථා වැඩි වෙනවා. COVID නියුමෝනියාවට යන්න ඉඩකඩ වැඩි වෙනවා. අපි ගත්තොත් එහෙම නොමේරු දරුවපත් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. මල දරුවපත් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා ඒ සියලුම අවදානම් තත්ත්වයන්ගෙන් මගහැරීමට තමයි මේ දෙවනි එන්නත අරගෙන මාස 6කට පසු ඉන්න මව්වරු ඉන්නවනම් ඒ අයට මේ බූස්ටර් එන්නතක් ලබා ගන්න සුදුසු වෙන්නේ.